අපිට කිව්වා ස්වම්විවේශනයක් කරා මේ අරගල ඉස්සරහට ගෙනියන්න අපිට බැරි වුණා. ඒ වගේම එක මිටකට එකතු කරගන්න බැරි වුණායි කියලා. නිසා අපි දන්නවා මේ රටේ මේ අරගල ඉස්සරහට නොගිය එක ප්‍රධාන කාරණයක් තමයි මේ රටේ කම්කරුපන්ති ව්‍යාපාරයට පුළුවන්කම තිබුණේ නැහැ. මෙන්න මේ අරගලයට ජයග්‍රහණය දක්වා නායකත්වය දෙන්න නිසා මම හිතනවා කම්කරුවර්ගල මධ්‍යස්ථානයේට පුළුවන් වෙයි ඉදිරියේදී මෙන්න මේ රටේ වැඩ කරන ජනතාවික පිටකඩ එකතු කරලා සියලු වැඩ කරන ජනතාවත් එක්ක ඉදිරියේ ගොඩනැගෙන අරගලයන් ජයග්‍රහණය දක්වා කෙලවර කරන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය වැඩපිළිවෙල ඒ උපායක ඥානය ඔවුන් වෙත තිබුණමයි කියන විශ්වාසය අපිට තියෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය පහුගිය අරගලයේදී ක්‍රම වෙනසක් කියලා පාරට බහිද්දී කම්කරුපන්ති ව්‍යාපාරය වෘත්ති සමිති ව්‍යාපාරයේ බැස්සේ ආණ්ඩුව පන්නමු කියලා. එනිසා අපි දැක්කා ශිෂ්‍ය ව්‍යාපාරය සටන්කාමීත්වයෙන් ඉහළ දේශපාලන සටන් පාට ගෙනෙද්දී ක්‍රමය පෙරළුමු කියද්දී පාර්ලිමේන්තුවෙන් එළියේ බලයක් ගෙන කියද්දී කම්කරුපන්ති ව්‍යාපාරයේ වෘත්ති සමිති නියෝජිතයෝ ආණ්ඩුව වෙනස් කිරීමෙන් එහාට තමුන්ගේ සටන් පාට ඉදිරියට ගෙනියන්න ශක්තිමත් වුණේ නැහැ. එනිසා අපි හිතනවා අනිවාර්යෙන් මෙතනින් එහාට කම්කරුපන්ති ව්‍යාපාරය යා යුතුයි. කම්කරුපන්ති ව්‍යාපාරයේ දේශපාලන ගමන මීට වැඩිය ශක්තිමත් විය යුතුයි. ඔවුන්ගේ දේශපාලන සටන් පාට මීට වඩා ඉහළ තලයකට ගෙන යා යුතුයි. එනිසා මම නැවතත් අවධාරණය කරනවා කම්කරුවර්ගල මධ්‍යස්ථානයට මෙන්න මේ නායකත්වය ගන්න පුළුවන් තත්ත්වයක් ඉදිරියේදී ඉතා ඉක්මනින් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔවුන්ගේ වැඩකටයුතු සූදානම් කරાવી කියන බලාපොරොත්තුව අපට තියෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා කම්කරුපන්ති ව්‍යාපාරය විසිරලා තියෙන. ඒක ඇත්ත. ඒක ඇත්ත. අපි සමුළු මේ කම්කරුවර්ගල මධ්‍යස්ථානයේ සමුළු යෝජනාවෙත් කිව්වා 10%ක්වත් මේ රාජ්‍ය අර්ධ රාජ්‍ය වැඩ කරන ජනතාව වෘත්ති සමිතියකටවත් එකතු වෙලා නැහැ. එක පැත්තකින් අපි දන්නවා වෘත්ති සමිති වාදයක් තියෙනවා. වෘත්ති සමිති වලට කොටු වෙලා මේ අරගලේ දිනන්න බෑ. අර අපේ ආදරණීය නන්දුළු සහෝදරයාත් කිව්වා වෘත්ති සමිති සීමාවෙන් එහාට අපි යන්න ඕනේ. එනිසා අපි කම්කරු අරගල මධ්‍යස්ථානයට යෝජනා කරනවා. කම්කරුගල මධ්‍යස්ථානයට යෝජනා කරනවා මේ වෘත්ති සමිති ව්‍යාපාරය ශක්තිමත් කරන ගමන්, වෘත්ති අරගල කරන ගමන්, ආර්ථික අරගල කරන ගමන්, මේ ප්‍රතිසංස්කරණ සඳහා අරගල කරන ගමන්, මේ කම්කරුපන්ති ව්‍යාපාරය එක මිටකට එකතු කරන්න පුළුවන් විදිහේ පක්ෂපාත ભેදවලින් තොරව මේක එකතු කරන්න පුළුවන් විදිහේ කම්කරු අරගල කමිටු ගොඩනගමින් මේට අවශ්‍ය නායකත්වයේ සපයන්නේ කියලා. මොකද අපි දන්නවා සංවිධානය නොවුණු කම්කරු පන්තියට ජයග්‍රහණ ලබන්න පුළුවන් කමක් නැහැ. සංවිධානය අනිවාර්යයි. කම්කරු පන්ති අද විසිරලා ඉන්නේ. රාජ්‍ය සේවකයේ අර්ධ රාජ්‍ය සේවකයා විතරක් නෙමෙයි පෞද්ගලික අංශයේත් අද වෙනකොට මේ විසිරුණු ස්වභාවය තියෙනවා. මේ විසිරුණු ස්වභාවය එක්ක මෙරටේ ජයග්‍රහණ මෙරටේ ජනතාවට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් ඇත්ත හැකියාව තියෙන ඇත්ත විභවයේ තියෙන කම්කරු පන්තියට මේ සංවිධානය වීමෙන් තොරව මේ නායකත්වය ලබා ගන්න බෑ. එනිසා අපි මෙරටේ අනිකුත් වෘත්ති සමිති ව්‍යාපාරයන්ට අනිකුත් කම්කරු සමිතිවලට අපි යෝජනා කරනවා පක්ෂපාත වැඩපිළිවෙලකින් එහාට ගිහිල්ලා කම්කරු පන්තියේ නායකත්වයේ ගොඩනගන්න පුළුවන් පොදු න්‍යායපත්‍රයක්, පොදු ජනතා න්‍යායපත්‍රයක්, අනිකුත් බලවේගයන්ටත් නායකත්වයේ දෙන්න පුළුවන් විදිහේ පොදු න්‍යායපත්‍රයක් සකස් කරමින් ඊට අදාළ මැදිහත් වීමට එකතු වෙන්න කියලා අපි හිතනවා කම්කරු වර්ගල මධ්‍යස්ථානයේට මෙන්න මේ කාර්යය ඉටු කිරීම සඳහා අවශ්‍ය හැකියාව තියෙනවා. ඒකට අදාළ උපක්‍රම තියෙනවා, වැඩපිළිවෙළ තියෙනවා, ඒකට අදාළ කැපකිරීම තියෙනවා. එනිසා මේ මංගල මහා සමුළුවේදී කම්කරු පන්ති ව්‍යාපාරය තනි මධ්‍යස්ථානයකට, තනි සංවිධාන මධ්‍යස්ථානයකට ගෙනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නයි කියලා අපි කම්කරු වර්ගල මධ්‍යස්ථානයට යෝජනා කරනවා. ඉතින් ආදරණීය සහෝදරිනී සහෝදරුනි, අපි දැක්ක පහුගිය කාලේ අරගල ඇතුලේ අපි නිරන්තරයෙන් සාකච්ඡා කරපු මාතෘකාවක් තමයි මේ මහජන බලය. මේ පාර්ලිමේන්තුව එහෙම නැත්නම් මේ සම්ප්‍රදායික නියෝජිත ආයතන වලින් එළියේ ගොඩනගන්න ඕන මහජන බලය සම්බන්ධ කතිකාව. මොකද අපි දැක්කා පහුගිය කාලේ පුරාම පහුගිය අවුරුදු 75කට ආසන්න, දශක 7මාරකට ආසන්න මේ මැතිවරණ ඉතිහාසය තුළ අපි දැක්කා මෙරටේ ජනතාවගේ, මෙරටේ වැඩ කරන ජනතාවගේ, පීඩිත ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න පුළුවන්, අනිකුත් සමාජීය ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න පුළුවන්, අනිකුත් ජාතික ආගමික භේදකින් තොරව
සහජීවනයෙන් ජීවත්ව වෙන සමාජයක් නිර්මාණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හැදුනේ නැහැ. එන්නේ ආර්ථික ප්‍රශ්න අර්බුදයට ගියා. එන්නේ ආර්ථික ප්‍රශ්න වැඩි වුණා. ඇති නැති පරතර වැඩි වුණා. ජාතික ප්‍රශ්න වර්ධනය වුණා. ආගමික ප්‍රතිවිරෝධතාවයන් වර්ධනය වුණා. කුලල් කා ගැනීම් වර්ධනය වුණා. රටේ ජාතික සම්පත් විකිණෙමින් යනවා. දැරස් කලින් සහෝදර කිව්වා වගේ EPF PDF අරමුදල් කොල්ල ගන්න සැලසුම් කෙරෙනවා. ඒ වගේම IMF කොන්දේසි වලට මුළු රටම විකිණෙමින් තියෙනවා. ඒ වගේම කලාපීය බලවතුන් මෙරට තමුන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා හසුරුවා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම් සකස් කිරීම තියෙන වෙලාවක්. එනිසා අපි හිතනවා මේ ගෙවිච්ච මැතිවරණ ඉතිහාසය ඇතුලේ මේ තියෙන මැතිවරණ අද්දකීම් ඇතුලේ එකක් පසුපසෙ එකක් එන ආණ්ඩු හරහා එකක් පසුපසෙ එකක් ආපු ජනාධිපතිවරු හරහා මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන් උනේ නැහැ. එනිසා තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය බහුගේ වකවානුවේ දිගින් දිගටම අවධාරණය කරේ මේ පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක් අවශ්‍යයි. මේ නියෝජිත ආයතනවලට පිටින් ජනතා බලයක් අවශ්‍යයි. මේක ගැන සමහර අය අපිව දංගිරියට ගෙන යාම සඳහා විවිධ කුමන්ත්‍රණකාරී ප්‍රකාශ බොහොම අවබෝධයෙන් කරා අපි දන්නවා. මේ පාර්ලිමේන්තු ප්‍රතික්ෂේප කරන්නේ මේගොල්ලෝ මේ මැතිවරණ ප්‍රතික්ෂේප කරන්නේ මේගොල්ලෝ මැතිවරණයට වඩා මේ අරගලය ගැන විශ්වාස කරන්න වෙන මොකටවත් නෙවෙයි. උපයංගාර්ථයෙන් මේගොල්ලෝ කිව්වා මේගොල්ලෝ මේ යන්න හදන්නේ මේ සන්නත් අරගලයකට කියලා. එහෙමයි කියලා මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය දංගෙඩියට ගෙන යෑමේ ඉතාමත් සියුම් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන බව අපි දන්නවා. නමුත් අපේ යෝජනාව ඉතාම පැහැදිලි. අපි මැතිවරණ කරමු. අපි එන මැතිවරණ වලට මූණ දෙමු. ඒ වෙදී අපි හරි සටන් පාඩත් එක්ක එකට මැදිහත් වෙමු. එකට ගැළපෙන අයත් එක්ක අපි එකතු වෙලා මේ මැතිවරණ අවස්ථාව වලට මූණ දෙමු. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ප්‍රධාන අරගලය මෙරටේ ජනතාවගේ බලය කොහොමද ගොඩනගන්නේ කියන කාරණය. මේක තමයි අපි ඉස්සරහට ගෙනාවේ. මේක තමයි අපේ යෝජනාව තිබුණේ. කොහොමද මහජන බලය ඉස්සරහට ගේන්නේ? කොහොමද මේ නියෝජිත ආයතන වලින් පිට මහජන බලය ව්‍යුහාත්මකව සංවිධානය කරන්නේ? ඒක කොහොමද ගම්නගර මට්ටමින් වීදි මට්ටමින් වැඩ කරන ජනතාවගේ මට්ටමින් ගොවි ජනතාව මට්ටමින් කොහොමද මේක සංවිධානය කරන්නේ කියලා අපි හිතනවා. මේ කම්කරුවල්ගල මැදිස්ථානයේ පළවෙනි සමුළුව මුළු දින මේ වෙලාවේ අපි හිතනවා මේ පාර්ලිමේන්තුවෙන් එළියේ මහජන බලයක් ගොඩනැගීමේ වැඩපිළිවෙලට නායකත්වය දෙන්න පුළුවන්, ඒකට ගාමක බලවේගය වෙන්න පුළුවන්, ඒකට අඛණ්ඩ අරගලයේ නායකත්වය දෙන්න පුළුවන් ප්‍රධාන බලවේගය කම්කරු පන්තිය. එනිසා අපි හිතනවා කම්කරු වර්ගල මැදිස්ථානයේට මේ එළියේ බලය ගොඩනැගීමේ වැඩපිළිවෙලේ සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා. එනිසා අපි හිතනවා ඒ කාර්යභාරයට පණපොවන්න, ඒකට නායකත්වය ගන්න, ගොවි ජනතාවට නායකත්වය දෙන්න, ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙන්න, අනෙකුත් බලවේගයන්ට නායකත්වය දෙන්න, මෙරටේ සියලුම පීඩිත බලවේගයන්ට නායකත්වය දෙන්න අවශ්‍ය වැඩපිළිවෙලක් කම්කරු වර්ගල මැදිස්ථානයෙන් වහාම ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ආදරණීය සහෝදරිනි සහෝදරුනි, අපි ජනතා බලය ගැන කියද්දී මහජන බලය ගැන කියද්දී සමහර විට අපි මේක 2019 අර පරාජය කරපු ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ 69ක් ඡන්දගත්තු වෙලාවේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 3-2 බලයක් රාජපක්ෂලා ගත්තු වෙලාවේ අපි කිව්වනම් මහජන බලයෙන් අපිට ජනාධිපතිවරු එළවන්න පුළුවන්, අපිට මහජන බලයෙන් මේ ව්‍යවස්ථාවේ සීමාවන් නික්මවලා කටයුතු කරන්න පුළුවන් කියලා සමහර විට අපි උසුළු විසුළුවට ලක් වෙන්න තිබුණා. නමුත් අපි ඉන්නේ අද වෙනකොට ඊට වඩා වෙනස් සංදි ස්ථානයක. මහජන බලය සක්‍රීය ලෙස අත්දැකපු, මහජන බලය අභ්‍යාස කරපු, මහජන බලයෙන් මෙරටේ ව්‍යවස්ථාවලින් කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන සමාජයක, ඒ අත්දැකීම තියෙන සමාජයක, ඒ අභ්‍යාසයේ සහිත සමාජයක අපි ඉන්නේ. එනිසා අපි හිතනවා ඉදිරියේදී මේ රටේ දේශපාලනය හරි තැනකට යන්න නම්, ඉදිරියේදී මේ රටේ දේශපාලනය හරි ගමන් මාර්ගයකට යන්න නම්, ඉදිරියේදී මේ රටේ ජනතාවට ජයග්‍රහණ අවශ්‍ය නම්, ඒ ජයග්‍රහණ ගන්න තියෙන එකම මාවත තියෙන්නේ වෙන කොහොමත් නෙවෙයි මහජන බලය ශක්තිමත් කිරීම ඇතුලේ, පාර්ලිමේන්තුවෙන් එළියේ බලව්‍යුහයන් ජනතා බලව්‍යුහයන් ශක්තිමත් වීම ඇතුලේ සංවිධානය වීම ඇතුලේ. එනිසයි මම කියන්නේ කම්කරු පන්ති ව්‍යාපාරයට, කම්කරු පන්තියට වැඩ කරන ජනතාවට විවිධ ආර්ථික මට්ටම් ඔස්සේ වැඩ ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන විවිධ ස්තරවලට මෙන්න මේ ක්‍රියාකාරීත්වයට නායකත්වය දෙන්න, මෙන්න මේ වැඩපිළිවෙලට නායකත්වය දෙන්න හැකියාව තියෙනවා. එනිසා නැවතත් මම කම්කරු වර්ගල මැදිස්ථානයේට
සුභාශිංචනය කරනවා මෙන්න මේ කටයුත්ත සාර්ථක විටුකර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළවලට සකස් කරගන්න පුළුවන් වෙයි කියලා. ආදරණීය සහෝදරීනි සහෝදරවරුනි, අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගොඩනැගුවේ මෙරටේ සමාජ වෙනසක් සමාජ පරිවර්තනයක් බලාපොරොත්තු වෙයි. එතකොට වෙන මොකක්වත් නෙවෙයි අපේ ඉලක්කය, මෙරටේ දිගුකාලීන ඉලක්කය තමයි මෙරටේ සමාජවාදී සමාජයක් ගොඩනැගීම. ඒ පිළිබඳ අපේ දෙගිඩියාවක් නැහැ, ඒ පිළිබඳ අපට විවාදයක් නැහැ. හැම කෙනාම මේ නව ලිබරල් වාදී වැඩපිළිවෙල ඇතුලේ ප්‍රායෝගිකත්වය කියමින් වෙනස්කම් කියමින් නවීන වීම කියමින් මෙන්න මේ වචනවලට මුවා වෙලා අද වෙනකොට නව ලිබරල් වාදයේ කොන්දේසි වලට කොන්ද නමමින් යන වෙලාවක්. සියලුම දේශපාලන කණ්ඩායම් අපි දකිනවා, බොහෝ දේශපාලන කණ්ඩායම් අතීතයේ යම් යම් ප්‍රගතිශීලී ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වෙච්ච දේශපාලන ව්‍යාපාර මේගොල්ලෝ අද වෙනකොට ක්‍රමානුකූලව මේ නව ලිබරල් වැඩපිළිවෙලට යටත් වෙමින් කොන්ද නමමින් යන වෙලාවක තමයි මේ කම්කරුවර්ගල මධ්‍යස්ථානයේ පළවෙනි සමුළුව මුළු දෙන්නේ. එනිසා අපි හිතනවා අපේ පක්ෂයේ දිගුකාලීන අරමුණ වෙච්ච සමාජවාදයේ ගොඩනැගීම, අනිත් පැත්තෙන් රාජ්‍ය බලය මේ ධනේශ්වර පන්තියෙන් වැඩ කරන ජනතාවට ලබා ගැනීම, රාජ්‍ය බලය ලබා ගැනීම, දේශපාලනය මයිදනවා කම්කරුවර්ගල මධ්‍යස්ථානයේ නායකත්වයට තේ සිද්ධ විය යුතු දෙයක්. මෙරටේ කම්කරු පන්තිය සංවිධානය කරමින් රාජ්‍ය බලය දක්වා යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය ඔවුන්ට තිබෙයි කියලා විශ්වාස කරනවා.